සුබ මධ්‍යහනක් ITN මධ්‍යහන පුවත්පත්කාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම පබසරි වලේබඩ ප්‍රතිබෙන්ම අවදානීය දවසින් සුම්පුවත් සිරස්තල වෙත කොරෝනා ගැන බියවන්නේපා වැළඳුනොත් ප්‍රතිකාරත් කළ හැකි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි පසුගිය සමී පලිකෙනීම් වලට ලක් වූවන්ට සහන සලසන්න බෙහිවුම් කාර්යාලය හෙරොයින් සැකකරුවන් දින 7ක් රඳවා කින ප්‍රශ්න කරන්න අධිකරණයෙන් අවසර ඕස්ට්‍රේලියාවේ කැන්බරා ප්‍රදේශයට හදිසි තත්ත්වයක් කොරෝනා වෛරසය පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා හඳුනාගත් රෝගියා සුවය ලබා තිබෙනවා තවත් රෝගීන් හමු වුනොත් ප්‍රතිකාර කිරීමේ කිසිදු ගැටලුවක් නැති බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ වුහාන් වල සිටින ශ්‍රී ලාංකික සිසුන්ද සුවෙන් සිටිනවා මේ අතර කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ආසාදිතින් සංඛ්‍යාව දසදහසකට ආසන්නයි බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී නැති බව සෞඛ්‍යංශ පෙන්වා තිනවා ජනතාවට එදිනෙදා කටයුතු සිදු කිරීමේ කිසිදු ගැටලුවක් නැහැ වෛරසය ආසාදනය වූ බවට තහවුරු කරගත් චීන ජාතික කාන්තාවගෙන්ද කිසිවෙකුටත් රෝගයේ බෝ වීමේ ඉඩක් මෙවන විට නැති බවයි සෞඛ්‍යංශ තවදුරටත් අවධාරණය කරන්නේ වෛරසය වැළඳිය ඇති බව සොයාගත් රෝගියා දැනට සුව ලැබෙමින් පවතිනවා ඊට අමතරව රෝගීන් සොයාගෙන නැහැ ඉන්පසුව පරීක්ෂණ කර සියලුම සැකකර රෝගීන්ගේ වාර්තා ඒ කොරෝනා වෛරස රෝගිය නොමැති බව තමයි තහවුරු වුනේ මේ වෛරසය වැළඳන රෝගියාගේ ස්වාමියාගේ පරීක්ෂණ කරා එයා වෛරසය නැති බව තමයි ඔහුගේ සැම්පල් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඒ නිසා දැනට ලංකාවේ මේ වෛරසය වාර්තා වෙන්නේ නැහැ මේ කීනෙන් පැමිණ රෝගියාගේ ඇර ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කර ගැනීම අනවශ්‍යයි සම්පූර්ණයෙන්ම තව මේ පිළිබඳ ගැටියද තව ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහාද අවශ්‍යුවෙත් අමාත්‍ය මේක ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙනවා ලංකාවට විශාල අවධානමක් නැති බවයි කියන්න තියෙන්නේ ඒක නිසා ලංකාවේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැහැ තමුන්ගේ තියෙන ගමන් බිමන් රාජකාරී කටයුතු සාමාන්‍ය විදියට කරමින් සිටියට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යම් කිසි විදියකින් මේ නව කොරෝනා වෛරස් රෝගය ලංකාවට නැවතත් ඇතුළු වුවොත් ඒ රෝගයේ පැතිරීමේ අවධානමක් ඇති වුවොත් ඒ පිටපතව ජනතාව දැනුවත් කිරීමට සහ අවශ්‍ය ඒ පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිතරම සූදානම්ව සිටිනවා චීනයේ වුහාන් වල සිටින ශ්‍රී ලාංකික සිසුන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බව චීනයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති කේකේ යෝකානන්දන් මහතා පවසනවා. එම සිසුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින්ම සුභවාදී පිළිතුරක් ලැබෙනු ඇති බවයි ඒ මහතා පවසන්නේ. ශ්‍රී ලංකන් කාට හරි මේ වෛරස් බොහෝමා කියලා වාස්තා වෙලා නැහැ අපේ ළමයි ඔක්කොම බොහොම සනිටින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ වුහාන් පළාතේ ඉන්න ළමයිට සමහර දේවල් ඕන වෙලා තිබ්බා ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා ඒ අවශ්‍ය දේවල් කරන්න පුළුවන් මාර්ගවල අපි අපේ ළමයිට හදලා තියලා තිබ්බා ඊයේ වෙනකොට අපේ ළමයි කීප දෙනෙක් අපිටට ගිහිල්ලා ඒකලොට අවශ්‍ය කෑම යාදී වෙන අවශ්‍ය දේවල් කරගෙන අවි තිබ්බා ඒ ළමයිත් එක්ක බොහොම සමීපයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා ඒ නිසා මට බොහොම විශ්වාසයෙන් කියන්න පුළුවන් අපේ ළමයි ඔක්කොම සමීපයෙන් ඉන්නවා කියන එක කොරෝනා වෛරසයේ මෙරටට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නැනෝ තාක්ෂණයේ හා සමන්විත නව මෘදුකාංගයක් සකස් කර තිබෙනවා 2012 න් පස්සේ මේ වගේ ප්‍රශ්නයක් උද්ගත වුණේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් අපි හදාගත්ත නැනෝ තාක්ෂණික උපකරණය මේ වෙලාවේ සවි කරලා තියෙනවා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ. ගුවන්තොටුපළෙන් එන මගීන්ගේ යම්කිසි විදියකින් වෛරස් ආසාදනයක් හෝ ඇඟි වෛරස් ඇරගෙන ආවිල්ලා ඒක ගුවන්ගත වුණොත් අනිත් අයට බෝවිනේක නවත්තන්න අපි සම්පූර්ණව වායු නිරෝධායන ක්‍රියාවලියක් යොදවලා තියෙනවා. ඒක දැන් නැවතත් ක්‍රියාත්මක වෙනවා IDH උනරෝහලෙත් ඒ අවශ්‍ය අනිත් රෝහල් වලටත් ව්‍යාප්ත වෙන විදියට. මුඛාවරණ පළඳීම අත්‍යවශ්‍ය නොවුවද සියලු දෙනා ඒවා මිලදී ගැනීමට යාම හේතුවෙන් දිවිනපුරා ඒවායෙහි හිඟයක් ඇති වුණා. ඇතැම් ඖෂධහල් හිමියන් වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කිරීම නිසා රුපියල් 15ක පාලන මිලක් නියම කිරීමටද රජයට සිදු වුණා. කෙසේ වෙතත් මේ වන විට මුඛාවරණවල හිඟයක් නැති බවයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍යමේ නියෝග කරාක තියෙන රෙගුලේටරි පිටින් ගිහිල්ලා ලංකාවට ගෙන්නන්න මාස අවසර දෙන්න කියලා. ආනයන් කරුවන් 3 දෙනෙක් මිලියන ගාණක් ගෙන්නන්න උන් බලාපොරොත්තු වෙනවා. මං ඉල්ලා හිටින අපේ සමාජිකයන්ගේ අතිලතින තත්ත්වයත් එක්ක මේ වෙළඳපොළ නිකුත් කර මාස ඉදිරියේදී සහනදායි මිලට පාරිවෘජ ජනතාවට දීලා මේ ප්‍රශ්නට අපි එකතු වෙලා මුහුණ දෙමු කියලා. බෙතර කොරෝනා වෛරසයේ පැතිර යාමත් සමග ගෝලීය වශයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊයේ තීරණය කළා. රටවල් රැසකින් වෛරසයේ ආසාදනය වුවන් හමුවද චීනයේ හැර කිසිදු රටකින් මරණ වාර්තා වී නැහැ. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සිය ජනතාවට අවවාද කළේ චීනයේ සංචාරයෙන් වළකින ලෙසයි. පසුගිය රජ සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වන්ට සහන සැලසීම සඳහා මෙහෙයුම් කාර්යාලයක් විවෘත කරනවා. පරිපාලනමේ වශයෙන් දේශපාලන පලිගැනීම් වලට ලක්ව රාජ්‍ය ආයතනවල සේවක කාණ්ඩයන් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සලකා බලා ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ විසින් පත් කළ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේ විවෘත කළා. කොළඹ දෙක පාක් වීදිය පාක්ලන් ගුණනැගිල්ලේ 19 වන මහලේ මෙම කාර්යාලය විවෘත කර තිබෙනවා. කමිටුවේ සමාජික සමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බලාපොරොත්තු වෙන්නේ නුදුරු අනාගතයේදී පුවත්පත් දැන්වීමක් මගින් සියලුම වින්දිතයන්ට තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. ඒ දුන්නම අපි හැකි ඉක්මනින් විභාග කරලා ඒ අවශ්‍ය තොරතුරු ඒ ආයතන වලින් රැස් කරගෙන මේ සම්බන්ධයෙන් තීරණයක් හැකි ඉක්මනින් ලබා දීම සඳහා කටයුතු කරනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සමග ඊ අතරංගොටගත් සැකකරුවන් 3 දෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් ගිනියාවි 10ක් සහ මැගසින් 10ක් සමගයි සැකකරුවන් 3 දෙනා ඊ අතරංගොට ගැරුණේ. මෙසේ අතරංගොට ගැරුණේ හොරණ ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකු සහ එක් සහෝදරයෙකුගේ පෙම්මතිය බව කියන කාන්තාවකුයි. සැකකරුවන් පානදුර වැඩබලන මහේස්ත්‍රාත් රමණිද සේරම මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණේ. වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් මෙම කන්නේ වී මිලදී ගැනීම දැන් සිදු කරනවා. වවුනියා දිස්ත්‍රික් ලේකම් සමන් බන්දලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වී මිලදී ගැනීම වවුනියාවේදී සිදු කෙරුණා. රජයේ වී ගබඩාවල එම වී තොග ගබඩා කෙරෙනවා. සම්බා සහ නාඩු වී නියමිත ප්‍රමිතියට අනුව වියලා ඇතනම් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 50ක මුදලකට මිලදී ගැනීම සිදු කරනවා. වියලා නැති වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනෙන්නේ රුපියල් 44කටයි. කුඩා මොල් හිමියන්ට සහන පොලි අනුපාත යටතේ ණය මුදල් ප්‍රදානයේද මෙහිදී සිදු කරනවා. ශ්‍රී ලංකාව තුළ නැනෝ තාක්ෂණය දියුණු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි නැනෝ තාක්ෂණ ආයතනයේ වත්මන් තත්ත්වය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම තාක්ෂණික ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ එහි විධායක නිලධාරීන් සමග සාකච්ඡා කෙරුණා. නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මංජුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ රටේ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන පරිශනාත්මක සොයා ගැනීම් රාශියක් වෙළඳ පොළට ගත කරන්න අවශ්‍ය වෙන ලෙස සහ මේ ආයතනය පශ්චාත් උපාධි ආචාර්ය උපාධි අනාදී පිරිනැමීමට අතිරේකව ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා වෙන විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ලෙස සංවර්ධනය කරන්න පිළිබඳ අපි සාකච්ඡා පවත්වාගෙන යනවා. කැස්පෑව නගර සංවර්ධනය සඳහා වත්මන් රජය පියවර රැසක් ගෙන ඇති බව රජ මාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. කැස්පෑව නගර සභාවේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් රාජ්‍ය මාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වර්ග අඩි 55,000කින් සමන්විතවයි නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරන්නේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 637ක්. කැස්පෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. මේ කැස්පෑව ආසනීය පිළිබඳව කතා කරනකොට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සංවර්ධන වැඩ පිළිවෙලක් අපි ගාවට තියෙනවා. මොකද මේ සංවර්ධනයේ වුණොත් තමයි මේ පළාත ශක්තිමත් වෙන්නේ, මේ පළාතේ වටිනකම වැඩිවෙන්නේ. පෞද්ගලික කාලයක් තිස්සේ අපි කල්පනා කරේ කැස්පෑව අපි කොහොමද වටිනකම කියන පළාතක් බවට පත් කරන්නේ. ඒ යුගේ යුගේ ගියා මිසක් අපිට ප්‍රශ්නයක් තිබුණේ කොළඹට 11ක තියෙන කැස්පෑව ආසනීය ඇයි දියුණු වෙන්නේ නැත්තේ? අපේ පළාත දියුණු වෙන්න ඕනේ නම් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඇති අපි යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න. අධිර කීපකින් අද ඒක කරලා තියෙනවා.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණෙන් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. මහාචාර්ය තිස්ස විතාරණ මහතා ආණ්ඩුකාර දුරේට පත්වීමෙන් පසු උතුරුමැද පළාතේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ නිරන්තරයෙන් ගැටලු ඉදිරිපත් වුණා. ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනුරාධපුරය බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. උතුරු මැද පළාතේ සංචාරක හෝටල් හිමියන් දිස්ත්‍රික් වාණිජ මණ්ඩල නිලධාරීන් හා අමාත්‍යංශ ලේකම්වරුන් සමග සාකච්ඡාවක් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී අවශ්‍ය සියලු සහයෝගය රජයේ පාර්ශවයෙන් ලබා දෙන බවයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේ. විධිමත් කළමනාකරණය තුළින් ශක්තිමත් අනාගත පරපුරක් බිහි කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අපි විශ්වාස කරනවා විශේෂකන සේවසේ තුන්වන දශකය අපේ රට යෝධ අධ්‍යාපනික ආර්ථික පිම්මක් පනින දශකයක් බවට පත්වෙයි කියලා. විශේෂකන සේවසේ තුන්වන දශකයේ ආරම්භක වර්ෂයේ ආරම්භක මාසයේ පසුවන අපි එම දවැන්ත ගමන ශ්‍රී ලංකා මාතාවට උරුම කරන්නට නම් විශ්වාස තැබිය යුතු කොටසක් මේ සමාජයේ ජීවත් වෙනවා. ඒ කොටස අන්කවරකුවත්ව මේ රටේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මූලික අභිප්‍රාය රටේ අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු විධිමත්ව කළමනාකරණය කරමින් දරු පරපුරක් නූතන ලෝකයට තිළිණ කරන්නට කටයුතු කිරීමයි. බණ්ඩාරගම වල්ගම ශ්‍රී සද්ධාතිස්ස මහාවිද්‍යාලයේ පැවති නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විද්‍යාලයේ විදුහල්පති සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මහියංගන අධ්‍යාපන කලාපයේ කෙසෙල් පොත යාය 12 විද්‍යාලයේ ගුරු හිගේට පිළියම්illa උද්ඝෝෂණයක් එම විදුහල් ඉදිරිපිටදී පැවැත්ුණා. සතියක් ඇතුළත ගුරු ගැටලුවට පිළියම් ලබා දෙන බවට අදාළ නිලධාරීන් පොරොන්දු වීමත් සමග උද්ඝෝෂණකරුවන් විසිර ගියා. මෙම විරෝධතාව හේතුවෙන් පදියතලාව මාර්ගයේ 50 කණුව තිස්සපුර මාර්ගයේ මුළුමනින්ම අවහිර වුණා. ගැටලුව විසඳීමට පැමිණි අධ්‍යාපන නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණද පොලිසිය මැදිහත් වීමෙන් එය निराකරණය කෙරුණා. පසුව සාකච්ඡා මාර්ගයෙන් ගැටලුවට විසඳුම් සෙවීමටයි හැකි වුණේ. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර මහතාද ඊට එක්ුණා. ශ්‍රී ලංකා පොස්ට්පේඩ් සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අනිල් රණසිංහ මහතා වැඩ බහර ගත්තා. සියලු සේවකයන්ගේ සහය ඇතුව පොස්ට්පේඩ් නිධිය දියුණු කිරීමට අපේක්ෂා කරන බව නව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. සමාගමේ සාමාන්‍ය අධිකාරී HRUD බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. කුරුණෑකල අභිමන්සල පරිශ්‍රයේදී විශේෂ සහෘද යාත්‍රා නමින් වැඩසටහනක් පැවැත්ුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ සහ ලියෝ දිස්ත්‍රික් 306 C1 සමාජයේ එක්ව එය සංවිධානය කර තිබුණා. අභිමන්සලෙහි ප්‍රතිකාර ලබන රණවිරුවන් සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරුණා. ඒකාපත්‍ය රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා. තම ගැටලු පිළිබඳ සංදේශයක් රජයට බහර දී ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. සංගමයේ කැඳුම්කරු තැන්නේ ඥානානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ පැවැත්ුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍යාස් බාකිර් මාකර් යන අය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමටයි පියවර ගැනුණේ. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ පාර්ශවය මෙම රැස්වීමට එක්ව සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ඇති වී තිබෙන අර්බුදය පිළිබඳ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. අපිට කිසිම බාලගිරි දෝෂයකුත් නැහැ. අපිට කිසිම මේ පිළිබඳව කල්යෑම් එහෙම එකක් නැහැ. අපි දැනට අතීන්දු අරන් ඉවරයි. අපි එක්සත් ජාතික පෙරමුණ විදියට අලුත් කණ්ඩායමක් අලුත් සන්ධානකින් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒ සඳහා සියල්ල සූදානම්. රටේ ජනතාව, රටේ මිනිස්සු ඉල්ලන තැනට සන්ධානය ගොඩනැගිලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂයට තීරණය කරන්න පුළුවන් මේකට එකතු වෙනවද නැද්ද කියන කාරණාව. මෙතන තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂයේ නායකත්වය අතාරින්නේ නැත, සජිත් ප්‍රේමදාස මහත්තයාට නායකත්වය ලැබෙන්නේ නැත, එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය වෙන්නේ නැත, එක්සත් ජාතික පක්ෂ රජයක් ඉතිහාසයේ බිහි වෙන්නේ නැත, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා බලාපොරොත්තු වන 3/2 ජනබලය ලබා ගන්නු ඇත, අනාගත පාර්ලිමේන්තුව පොහොට්ටුවේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් එක්ක පත් වෙනවා ඇත.
එක්සත්ජාතික පාක්ෂිකයෝ විශාල කලකිරීමකට පාවීමකට ලක් වෙලා තියෙනවා. ඔවුන් පක්ෂයේ හැරයාමක් පෙන්වුම් කරනවා. මේ නායකයෝ හැමදාම පක්ෂය මේ තත්ත්වයට පත් කරා කියන විවේචනය බිම් මට්ටමේ පාක්ෂිකයන්ගෙන් අද එල්ල වෙලා තියෙනවා. එක්සත්ජාතික පක්ෂය අද විශේෂයෙන්ම එක්සත්ජාතික පක්ෂයේ නායකයා අඳුරන්නේ නැහැ. ඒ වගේම ගරු කරන්න ඕන මිනිහ අඳුරන්නේ නැහැ එක්සත්ජාතික පක්ෂයේ කනිෂ්ඨයෝ. ඉතින් ඒ නිසා පහුගිය කාලේ දැක්ක නායකත්වය සාමාන්‍ය ලෙස විවේචනය කරනවා. ඒක ගැළපෙන්නේ නැහැ සදාචාරයටත් හොඳ නැහැ. ඉතින් ඒ වගේ අනවශ්‍ය විදිහට විවේචනය කරපු අයට පක්ෂ නායකත්වයේ යම් යම් විනය ක්‍රියාමාර්ග ගැනීම මම නම් අසාධාරණයි කියන්නේ ඒක සාධාරණයි. අපේ ගැටලුවක් නැහැ. පොහට්ටුවද, කකුලද, අතද, බුලත් කොලේද දෙන ඕනේ හැකින් අපි දිනනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, මහජන පක්ෂය, සන්ධානයකට එක් වෙන පොදු ජන පෙරමුණ මේ සියල්ල එක් වෙලා ඉදිරි මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ ගොඩනගලා නැවත ශක්තිමත් තුනෙන්දේ එක දින ආණ්ඩුවක් හදන්න අවශ්‍ය සාකච්ඡාව කරා. ඒක සාර්ථකයි. පාසල් කිහිපයක පැවති ක්‍රීඩා උත්සව පිළිබඳ තොරතුරු අපට ලැබී තිබෙනවා. හෝමාගම ජනාධිපති විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය හෝමාගම විල්ෆ්‍රෙඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ අමාත්‍ය ආචාර්ය බන්තුල ගුණවර්ධන මහතායි. තරගවලට අමතරව සිසුන්ගේ අලංකාර සෞන්දර්ය අංගවලින්ද උත්සවය සමන්විත වුණා. මෙවර ශූරතාව හිමි කරගත්තේ විජයපා නිවාසයයි. අනුශූරතාව පැරකුම් නිවාසයට හිමි වුණා. විදුහල්පති එච්.එම්. බන්දුසිරි මහතා ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා. පොරැල්ල ශ්‍රී සංගමිත්තා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. විද්‍යාලීය දැරියන්ගේ ක්‍රීඩා කුසලතාව නිරිදක්වමින් ක්‍රීඩා උත්සවය වර්ණවත්ව පැවැත්වුණා. කොළඹ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ උදේනි හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට එක් වුණා. විදුහල්පතිනි තුෂාරිද සිල්වා මහත්මියගේ මෙහෙවීමෙන් ක්‍රීඩා උළෙල සංවිධානය කර තිබුණා. ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සපුගස්කන්ධ විශාඛා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේද උත්කර්ෂවත්ව පැවැත්වුණා. ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම් නායිකා චතුරංග ශානිකා වීරරත්න මහත්මියයි ප්‍රධාන ආරාධිතයා ලෙස සිට එක් වූයේ. ජවරහා පිටිය තරගයේ සෞරසකින් ක්‍රීඩා උළෙල සමන්විත වුණා. විදුහල්පතිනි ප්‍රියන්ත සමරවීර මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි ක්‍රීඩා උත්සවය සංවිධානය කර තිබුණේ. කොළඹ හය ශාන්තක්‍ලයා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වුණේ දෙහිවල එස්.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී. කොළඹ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ උදේනි හෙට්ටිආරච්චි මහතා ඇතුළු කිහිප දෙනෙකු ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක් වුණා. විදුහල්පතිනි එම්.ටී.ඩී. විජිතානි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කර තිබුණා. ඒත් සමගින් අයිටීන් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk